අපිට මේ දවස්වල වර්ෂා වඩු නිසා අපිට ලැබෙන ජන විදුලි බලය සීමා වෙලායි තියෙන්නේ. මේ කලින් මාසවල ඉතාම හොඳින් වර්ෂාව ලැබුණා. ඒ නිසා ජන විදුලි බලය උපරිමයෙන් පාවිච්චි කරපු නිසා අපිට වෙනත් ඉන්ධන තෙල් ඩීසල් වගේ වෙනත් ඉන්ධන ගැන වැඩි අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ නිසා ඉතා වියදම් අඩු වර්ෂාව තුළින් මේ ජල විදුලි බලය අපිට ලබා දෙන්න පුළුවන් වුණා. දැන් වෙලා තියෙන්නේ වැස්සා අඩුකම නිසා මොකද මේ ජලාශවල ජලය ප්‍රධාන වශයෙන්ම නිකුත් කරන්නේ වාරි මාර්ග කටයුතු සහ පානීය ජලය වශයෙන්. ඊළඟට තුන්වෙනුවට තමයි විදුලි බලය සඳහා ප්‍රමුඛතාවය ලැබෙන්නේ. ඒ අනුව අපිට ලැබෙන අප්‍රමාණීය සීමා සහිතයි අපිට තෙල් වලට යන්නම වෙනවා. හැමෝටම අඛණ්ඩව විදුලිය සපයන්න. ඉතින් දැන් තෙල් අර්බුදයක් තියෙනවනේ තාවකාලිකයි එක කියලා අපි විශ්වාස කරනවා. කොවිඩ් වසංගතයත් එක්ක ඇති වෙච්ච තත්ත්වය. එතකොට අපිට තෙල් ලැබීම ප්‍රමාදයක් තියෙනවා. ඒත් එක්කම විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල වශයෙන් ගෙවීම් කරන්න තියෙනවා. ඊට හේතුව වෙන්නේ විදුලි බල මණ්ඩලයේ යන වියදමට සරිලන ආදායමක් ඔවුන්ට නොලැබෙන නිසා ගොඩක් සහනදායි මිල ගණන් වලට විශාල කොට්ටාශයකට විදුලි බලය ලබා දෙන නිසා අපි උත්සාහ කරනවා දිනපතාම මම කට්ටියත් එක්ක එකතු වෙලා අද තත්ත්වය කොහොමද කොච්චරක් වර්ෂාවෙන් අපිට ජල විදුලි බලය කොච්චරක් දෙන්න පුළුවන්ද ගල්ලංගුරු වලින් කොච්චරක් සැපේනවද විදුලි බලය ඒත් එක්කම ද්‍රවීය ඉන්ධන කොච්චරක් අවශ්‍ය වෙනවද කියන එක හොයලා බලලා විදුලිය විසන්දි නොකර යන්න තමයි අපි උපරිම උත්සාහය ගන්න. ඉතින් අපිට ප්‍රමාණය මදි වුණොත් ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුව කරන්න සිද්ධ වෙනවා. අපේ බලවත් කණගාටුව ගැන ප්‍රකාශ කරනවා. ඒක නොකරම බැරි නිසා ඔබ වගේම සමත්යෙන් පීඩා විඳිනවා. අපිට තියෙනවා කාල සටහනක් විදුලි කප්පාදු කරන්න ඕන නම් අපි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඒ සඳහා අනුමැතිය ගන්නත් ඕන කලින්. මෙන්න මේ අඩුපාඩු අපිට සිද්ධ වෙනවා. ඒ නිසා ආවට මෙන්න මෙච්චර පැය ගාණක් හරි විනාඩි ගාණක් හරි විදුලි කප්පාදුව කරන්න අවසර දෙන්න කියලා. ඒ අනුමැතිය අරගෙන ලංකා විදුලි බල මණ්ඩලෙන් හදපු කාලසටහනක් තියෙනවා. ඒකට ඒ අනුව දැනුම් දෙන්න පුළුවන් අහවල් ප්‍රදේශයට අහවල් වෙලාවට විදුලිය විසන්ද වෙනවයි කියලා. පහුගිය දවස්වල එසේ නොවෙන්න හේතුවක් වුණේ හදිස්සියේ යම් තාප බලාගාර බිඳ වැටීම නිසා. සමහර පුද්ගලික තාප බලාගාර වලිනුත් අපි විදුලිය ලබා ගන්නවා. ඒකට ඒවයි බිඳ වැටීම වෙනවා. ඉතින් මැෂින්ස් වල ප්‍රශ්න ඇති වෙනවනේ. අන්න එහෙම වෙච්ච අවස්ථාවල තමයි ඒ වගේ අපහසුතාවයකට පුද්ගලයන් මහජනතාවපත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අපි දැන් දැනුම් දීලා තියෙනවා ඔය ටයිම් ටේබල් එක අපි කොහොමද විසන්දි කරන්නේ, කොයි පළාතේද කීයේ ඉඳලා කීය වෙනකන්ද කියන එක සිද්ධ කරන්න කියලා. නමුත් ඒක තියෙද්දිත් අපි උත්සාහ කරන්නේ ඒකට අනුගත නොවි පුළුවන් තරම් විදුලිය ලබා දෙන්න ඉස්සරහට කොහොමද යන්නේ කියලා දිනපතාම අපි ඒක සාකච්ඡා කරලා කටයුතු කරන්නේ. මම මේ වෙලාවේ ලේකම් හැටියට විදුලි බල මණ්ඩලය වෙනුවෙනුත් සියලුම විදුලි බල අමාත්‍යාංශය වෙනුවෙනුත් සමාවාය දිනවා, කණගාටුව ප්‍රකාශ කරනවා මහජනතාවට වෙන අපහසුතාවය ගැන. නමුත් අපි කවුරුත් මට තියෙන ලොකුම පණිවිඩේ තමයි කියන්න තියෙන අර්බුදයක ඉන්නවා තාවකාලිකයි එක විදුලිය අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න එපා කියන එකත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් අපි කල්පනා කරනවා දැන් මේ ස්ට්‍රීට් ලයිට්ස් බලන්න රැලි වෙනකම්ම පත් වෙනවා කවුරු නොගියත් ආරක්ෂාවට තියෙන්න ඕන තමයි තියෙනවා නම් හොඳයි තමයි. නමුත් අපි ඉන්න තත්ත්වය තේරුම් අරගෙන විදුලිය අරපිරිපැස්සෙන් පාවිච්චි කරන්න අපි හැමෝම දායක වෙමු කියන කාරුණික ඉල්ලීමක් ඉදිරිපත් කරනවා.